මෙවන විට පවතින අධික වැසි සහිත කාලකුණික තත්ත්වය ඉදිරි දින තුන තුළද පැවතිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මිලිමීටර 100ක් මුව තද වැසි එම දිනවල බලාපොරොත්තු විය හැකි බවත් වැසි සමග තද සුළං තත්ත්වයක් සහ දරුණු අකුණු ඇතිවීමේ අවධානමක්ද පවතිනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ උතුරු පළාතට මෙලෙස අයහපත් කාලගුණයේ බලපෑම් තවදුරටත් එල්ලවන අතර ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි තත්ත්වයේ බලපෑම් එල්ලවනවා. පවතින කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලුනි දා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමනී ජයවර්ධන මහත්මියගෙන් අප විමසීමක් කළා. දිවින ආශ්‍රිතව සුළං අභිසාරි කලාපයක් වර්ධනය වෙලා තියෙනවා. මේ නිසා අපි අද හෙට අනිද්දා දවස් තුන වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පළාතේ සිසු දිස්ත්‍රික්ක කියන්නේ මාතලේ, ඒ වගේම වයඹ පළාත, ඌව, උතුරු පළාතත් ගාල්ල මාතෘ දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාව තියෙනවා. දිවින ආශ්‍රිත මුහුදු ප්‍රදේශ ගත්තොත් එම පුත්තරම සිට කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුයි දක්වවන වෙරළතියට ඔබෙනන මුහුදු ප්‍රදේශ විදිහට අලු වීමේ හැකියාව තියෙනවා. මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 7කට පනවා තිබූ නාය මේ අනතුරු හැඟවීම් නිවේදනය තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. බදුල්ල රත්නපුර මාතලේ කෑගල්ල මහනුවර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහායි මෙම නායමේ අනතුරු හැඟවීම් නිකුත් කර තිබෙන්නේ. පවතින අධික වර්ෂාවත් සමග ජලපෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමල සුරේන්ද්‍ර යන ජලාශවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පවසනවා. මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද පෙරවරුවේ විවෘත කිරීමට සිදුව තිබෙනවා. රත්නපුර ප්‍රදේශයට ඇදහැලන අධික වර්ෂාව හේතුවෙන් හංගමුව ගඟ පිටර ගැලීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබුණේ මේ ආකාරයෙන්. සතියක කාලයක් තුල රත්නපුරට පැමිණි දෙවන ගං වතුර මෙයයි. මධ්‍යම පළාතට ඇදහැලන අධික වර්ෂාපතනයත් සමග මහනුවර අකුරණ ප්‍රදේශයේද ජල ගැලීම් සිදුව තිබුණා. මහනුවර ප්‍රදේශයට ඇදහැලන අධික වර්ෂාවත් සමග අද පස්වරුව වන විට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක්ද මෙලෙස විවෘත කරනු ලැබුවා. පසුගිය දින කිහිපය තුළ ජලයෙන් ප්‍රදේශ රසක් යට වී තිබූ ගාල්ලේ අද පැවති තත්ත්වයයි මේ. උතුරුමැද පළාතට ඇදහැලන වර්ෂාවත් සමග රාජාංගනේ ජලාශයේද මෙවන විටත් වාන් දොරටු දෙකක් විවෘතව පවතිනවා. දදුරුඔය ජලාශයේද වාන් දොරටු හතරක් අඩි 4 බැගින් විවෘත කිරීමට පියවරගත් බව අද පස්වරුවේ වාරිමාර්ග ඉංජිනේරුවන් පැවසුවා. දින කිහිපයක් පුරා පවතින මෙම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙවන විට පුද්ගල මරණ 5ක් වාර්තා වී ඇති අතර නිවාස සහ දේපළ හානි රැසක්ද වාර්තා වනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.